slavery. Thank you.
සංග්‍රහණය අවශ්‍යයි. ආයුබෝවන් සුභමත් දිනක් වේවා ඔබ සියලු දෙනාටම. ඔබ සැම සබමිණි සම්භාවනීය සභාව කැණිය ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් ඉමහත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. කැණිය ජනාධිපති විද්‍යාලය ශිෂ්‍යන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කරමින් නවීකරණය කරන ලද පරිත්‍යාග විද්‍යාලය දැන් මීට සුළු මොහොතක පෙර ගෞරව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මැතිතුමිය සිටි විවෘත කරන ලැබීම පිළිබඳව සතුටින් දන්වා සිටිනවා. මේ පරිගණකයේ සිටය ඩිජිටල් හා යටිකල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදනය යටතේ නවීකරණය වූ අතර ඒ ජනපති විද්‍යාලයේ දූතකවන්ගේ පරිගණක අධ්‍යාපනය වැඩිදියුණු කිරීම පිණිස අවශ්‍ය වන බව නොඅනුමානයි. එසේනම් මෙම උත්සව සභාවට මෙම සිංහල ගෞරවය පිළිගනිමින් උත්සව සභාවේ වැඩ කටයුතු ආරම්භ කිරීම ප්‍රථම පාසලේ අභිමානවත් ගීතය පාසල් ගීය ගායනා කිරීම සඳහා අප සියලු දෙනා එක්ව නැගී සිටිමු. Thank you.
ဒုတိယံကိ సంగံ சரణံ ဂច្ឆாமி တတိယံကိ ဘုද්ධံ சரణံ ဂច្ឆாமி တတိယံကိ ဓမ္မံ சரణံ ဂច្ឆாமி တတိယံကိ సంగံ சரణံ ဂច្ឆாமி පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සියලු දෙනාටම තෙරුවන් සරණයි දැන් වාඩි වෙන්න කෙටි අනුශාසනාවක් දේශනා කරන ලෙස මතක් කළා. ඉතින් මම කෙටියෙන් අනුශාසනාවක් කරනවා. මේ අනුශාසනාව කරන්නේ පාසලේ උගන්වන ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙකුට වඩා මේ රටේ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් හැටියට මේ උත්සවයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මේ රටේ බෞද්ධ විසුණු වහන්සේ නමක් කරන අනුශාසනාවක් හැටියටයි මේ අනුශාසනාව කරන්නේ. ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ යුද හමුදා ප්‍රතිවරයා වශයෙන් සේවය කොට විශ්‍රාමලත් ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මැතිතුමනි කැලණිය ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති පී.එස්. PSD ද සේරම මැතිණියනි කැලණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමනි කොටාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමනි ජනාධිපති විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති උදේ කුමාර මැතිතුමනි සම්භාවනීය අමුත්තනි ඒ වගේම අපේ පාසලේ මේ විද්‍යාලයේ මවවරුනි පියවරුනි පින්වතුනි අද දින මෙම උත්සව අවස්ථාවට සපැමිණි ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමලත් යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් කොන්සේකා මැතිතුමාට මම ගොඩාක් ගරු කරනවා. එතුමාට ගරු කරන්නේ දේශපාලනඥයෙක් හැටියට නෙවෙයි මේ රටේ. මේ රට බේරා ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වය දෙමින් කටයුතු කළ නීතිගරුක පුරවැසියෙක් වශයෙන් එතුමා කටයුතු කරන නිසා මේ දවස්වල තියෙනවා පාර්ලිමේන්තු තේරීම් කාර්ය සභාව කියලා ඒක ඉස්සරහට ගෙන්නලා එක එක්කෙනාගෙන් ප්‍රශ්න කරනවා. සාක්ෂි විමසනවා. එතකොට මේ සමහර අය එතන ඉන්නවාම එයාගෙන් ප්‍රශ්න අහන්නේ ඔය ඉස්සර යන දිහාම නිකන් ඉන්නවා. හැබැයි සරත් කොන්සේකා කියන චරිතය එහෙම නිකන් ඉස්සර අරින්නේ දෙන්නේ නෑ එයාට. මට මතකයි කීප අවස්ථාවකදී එක අවස්ථාවක් කියවා මේ එක්කෙනෙක් අපේ තැන් වලට ඇවිල්ලා මේ සපත් සිරපු ඉස්කසුන් ගලවන්නේ නැතුව යනවා මේ හමුදාවේ කට්ටිය. එතකොට මෙතුමා කිව්වා හමුදාවට නීතියක් තියෙනවා, හමුදාවට විනයක් තියෙනවා, හමුදාව ගැන කතා කරන්න ඒ ක්‍රියාකාරකම් ගැන හොයන්න කාටක්වත් එහෙම අයිතියක් නැහැ, ඒවා හොයන්න ඉන්න එපයි කියලා කෙලින්ම උත්තර දුන්නා. තවත් අවස්ථාවකදී අපිව බලනවා, තවත් අවස්ථාවකදී කිව්වා මේ
ඔයාට අට දෙනෙක් වුණාට මේ රටේ ගුරුවැසියෝ තමයි නැති වුනේ කියලා බොහොම සැරෙන් එතෙන්දී ඒ අයට වටහලා දුන්නා කියන දේ බලපතල තමයි. ඔය විදිහට මේ සරත් ෆොන්සේකා කියන චරිතය මේ රටේ නීතිගරුක පුරවැසියෙක් හැටියට බොහොම ඉදිරියව අපේ ශ්‍රී ලාංකේය ජාතියේ හොඳක් ඇති ජාතියක් බව ඔප්පු කරවමින් බොහෝ තැන්වල කටයුතු කරනවා. ඒ චරිතය මේ කැලණියේ ජනාධිපති විද්‍යාලයේ අවස්ථා ගණනාවකදී සහභාගී වුණා. එක දවසක් දැවිලා මේ ශිෂ්‍ය නායක නිලකේත පළඳවීමකට ඇවිල්ලා ඉතිහාසයේ වැඩිම ශිෂ්‍ය නායකයන්ට නිලකේත පළඳවපු දවස තමයි කියලා කතා කරලා ගියා. මේ පාසලේ ළඟම පාසල හොඳම පාසල කියන තේමාව යටතේ මේ පාසලට අපේ ගරු විදුහල්පතිතුමියගේ ඉල්ලීම මත කීවීම් ශාලාව සහිත ගොඩනැගිල්ලක් ලබා දුන්නා. ඒ වගේම අපි ඉන්න මේ ශාලාවේ එහා පැත්තෙන් තාප්පේ කඩා වැටිලා ඔතනින් ළමයි පැනපැන එහාට මෙහාට යනවා. ඒ අවස්ථාවේදී අපි විදුහල්පතිතුමියගේ ඉල්ලීම් මත ගරු මැතිතුමාගේ ආශිර්වාදයෙන් තමයි මේ කටයුතු හදලා ඒ තාප්පේ සකස් කරලා දුන්නේ. ඒ වගේම විද්‍යාලයේ පරිගණක ඉක්මනට වටිනා ඒ සම්පත් සියල්ලක්ම ලබා දෙමින් අද දින සිසු අයිතියට පැවරුවා. ඔය විදිහට මේ විද්‍යාලයට විශාල ශක්තියක් සහයෝගයක් ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මැතිතුමා විසින් ලබා දීලා තියෙනවා. අපට විතරක් නෙමෙයි මේ රටේ බොහෝ තැන්වලට යනවා එනවා විවිධ ආයතනවලට පාසල් වලට වෙනත් ආයතන වලට තමන්ට ශක්ති ප්‍රමාණය හැටියට තම ශක්තිය ලබා දෙමින් මේ ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනංවන්න අප්‍රමාණ කැපවීමකින් කටයුතු කරන එතුමන්ට අපි ආශිර්වාද කරනවා කුණුවනේ ආශිර්වාදය. අපේ විද්‍යාලයේ ගෞරව විදුහල්පතිතුමිය මේ විද්‍යාලයට පැමිණියාට පස්සේ මේ විද්‍යාලය ගොඩනංවන්න මේ විද්‍යාලය නගා සිටවන්න ක්‍රියා කරන්නේ පැති කිහිපයකින්. ඒවට දෙමව්පියෝ සුබපතන්නෝ දේශපාලන අධිකාරිය බොහෝ අය උදව් කරනවා. භෞතික සම්පත් සංවර්ධනය වගේම දරුවන්ගේ අධ්‍යාපනික සංවර්ධනය එක හා සමානවම අරගෙන යනවා. මේ විද්‍යාලයේ විවිධ පාසල් උපකරණ හා දරුවන් ඉගෙන ගන්න අවශ්‍ය කරන ගොඩනැගිලි ආදී දේවල් විවිධ සුබපතන්නන් හා දේශපාලන අධිකාරිය සම්බන්ධ කරගෙන ලබාගෙන ඒවා සිසු අයිතියට ලබා දෙනවා. වගේම සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නංවන්න අප්‍රමාණ කැපවීමකින් කටයුතු කරන එතුමිය සවස කාලේ පන්ති දාගෙන උදේ පන්ති දාගෙන නිවාඩු කාලේ අමතර පන්ති ගැන්වීම් දාගෙන මේ විදියට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටවන්න විද්‍යාල විදුහල්පතිතුමිය තම ආචාර්ය මණ්ඩලයේ සහයෝගය ලබාගෙන අප්‍රමාණව ක්‍රියා කරන බව මා දකිනවා. ප්‍රාර්ථනා කරනවා එසීම් ශාලාවේ සිටින සියලු දෙනාට. විද්‍යාලයේ සහකාර විදුහල්පති අතිපූජ්‍ය අලක්මණීගේ ඉන්දරත්න ස්වාමීන් වහන්සේගේ නමකරයි. මේ අවස්ථාවේ අපේ මේ උත්සවයේ විශේෂ ආරාධිත අමතා විදිහට අපිත් එක්ක එක්වන ගරු උපාධිවේදී මාත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ නමසරයි. ඒ වගේම කැලණිය කලාපයේ ගරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පණ්ඩිත ජයසුන්දර මැතිතුමාගේ නමසරයි. එවගේම අද දවසේ ඉතාම කෙටි දැනුම් දීමකින් අපහාරක වන අපේ මුණපිටිය බණ්ඩාරනායක විද්‍යාලයේ ගරුතුමනි, එවගේම කවදාත් මේ පාසලේ අම්මා කෙනෙක් හැටියට පළාතේ දේශපාලන අධිකාරියේ සම්බන්ධ ප්‍රාදේශීය මන්ත්‍රීවරියක් හැටියට නිරතුරු පාසලට සුබපතන පේලි ශිරෝමි එවගේම මේ අවස්ථාවේ මෙතන නොහිටිය කමර්ෂල් බැංකුවේ
නිලධාරී මහත්මයනි, එවැගේම නියෝජ්‍ය විදුහල්පති එස්.ඒ.කේ. උදේකුමාර මහත්මයාණනි, සහකාර විදුහල්පති තුමියනි, ආචාර්ය මණ්ඩලයේ දයාවර සහෝදර සහෝදරයනි, ආදරණීය දෙමාපියනි, ආදරණීය ජනාධිපති පුතණුවනි, මේ සියලු දෙනාගෙන් අවසරයි. ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා, නමුත් කාල වේලාව ඉතාම සීමිතයි. ඒ නිසා මම වචන දෙක තුනකින් මගේ පිළිගැනීමේ කතාව අවසන් කරනවා. මම මොනින්ම කියන්න තියෙන්නේ, මම පාසල් කැවිද දැන් වසර තුනක් පමණ කාලයක් තමයි ගත වෙන්නේ. මේ වසර තුන ඇතුළත අපි ලබපු ලොකු වාග්යක් තමයි මේ රටේ නිදහස දිනා දීමට පුරෝගාමීව කටයුතු කළ විටපු යුද හමුදාපතිතුමා. මේක හිණියක් වගේ මට ඇත්තටම. මගේ පළවෙනි උත්සවය නිලකේක ප්‍රධානයක් විශේෂණ ආයතනයේ. එදා ඇවිල්ලා මේ වේදිකාවේ දරුවෝ 100කට විතර පදක්කම් ප්‍රදානය කළා. ඉතින් මේවා අපේ මතකයන්. හැමදේම අපේ විද්‍යාලයේ උත්සවයක් යම්කිසි දෙයක් කිව්වොත් එතම අනිවාර්යෙන් සහභාගී වෙනවා. ඒ වගේම මේ විද්‍යාලයේ තිබුණ තත්වයෙන් ඉදිරියට අරන් වෙන්න විද්‍යාලයේ භෞතික සම්පත් සංවර්ධනය කරන්න මට ගරු ෆිල්මාශල්තුමාගෙන් ඉතා විශාල සහයෝගයක් ලැබුණා. ඒ හරහා තමයි අද දවසේ සිසු අයිතියට පැවරෙන මේ පරිගණක විද්‍යාගාරය ඇත්තෙන්ම ලක්ෂ 22කට වැඩි මුදලක් ගණනය කළොත් ඒ තරම් මුදල ඩිජිටල් හා යන්ත්‍ර පහසුකම් අමාත්‍යාංශයේ සම්බන්ධ කරගෙන එතුමාගේ ඉල්ලීම මත අප විද්‍යාලයට ලැබුණා. ඇත්තෙන්ම අපේ දරුවන්ට ලැබෙන සම්පත් අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මනාලිපති විද්‍යාලය වෙනුවෙන් මේ කටයුතු ඉටුකර දීම පිළිබඳව. ඒ වගේම මේ අවස්ථාවට භාරකාරී ගොඩක් මැද්ද අපිත් එක්ක එකතු වුණ අපේ ගෞරව කලාප අධ්‍යක්ෂකතුමාත් අපි ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගන් ගන්නවා. ඒ වගේම පැමිණ සිටින සියලුම සම්භාවනීය අමුත්තන්, මගේ ආදරණීය දෙමාපියන්, ආදරණීය දරුවන් සියලු දෙනා මේ උත්සව අවස්ථාව වෙනුවෙන් පිළිගන් ගන්නවා. හේතුව මේකයි, අද දවසේ ගෞරව අමාත්‍යතුමාට උදේ ඉඳන්ම මේ පරිගණක විද්‍යාකාර විවෘත කිරීම තිබුණා. මීට පෙර එලේනා බාලිකා විද්‍යාලයේ අවස්ථාවල සහභාගී වුණා. අපේ විද්‍යාලයෙන් පස්සේ තවත් පැරියබුල රෝමන් කතෝලික විද්‍යාලයේ ඒ අවස්ථාවල සහභාගී වෙන්න තියෙනවා. ඒ නිසා ඉතා ඉක්මනින් මේ උත්සව සභාවේ කටයුතු අවසන් කරනවා. ඒ වගේම මම නැවත සියලුම ගරු සම්භාවනීය අමුත්තන් විද්‍යාලය වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මැතිතුමාටයි. එතුමන්ව වේදිකාවට කැඳවාගෙන ලබන්නේ අප විද්‍යාලයේ විදුහල්පති දමයන්ති සේරම් මැතිතුමිය හඳයි. එමෙන්න අපි ගෞරවයෙන් ආරාධනා කරනවා කැලණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට. දෙවන වාර පරීක්ෂණයේදී එක් ශ්‍රේණියේ වැඩිම ලබාගත් සිසුන්ගේ නම ලැබීමේ, හය ශ්‍රේණියේ ශ්‍රේණි ප්‍රවීණතාවය නිර්මාල් තේජාන්, හත ශ්‍රේණියේ ශ්‍රේණි ප්‍රවීණතාවය ආර්.කේ. සුගිත දවසර, අට ශ්‍රේණියේ ශ්‍රේණි ප්‍රවීණතාවය ඩබ්ලිව්.ඒ. හියුන දක්ෂිණ, නව
නමේ ශ්‍රේණියේ ශ්‍රේණි ප්‍රවීණතාවය ජේ.එම්. මණික් විසිරිත. දහය ශ්‍රේණියේ ශ්‍රේණි ප්‍රවීණතාවය තිනා දිල්මි. 11 ශ්‍රේණියේ ශ්‍රේණි ප්‍රවීණතාවය තිසර තුල්නි.
එහෙම වුණත් මට පොදු නියමයේ අවශ්‍යතාවය ගැන අනිවාර්යයෙන්ම ප්‍රමුඛත්වයේ මට සලකලා බලන්න මම මේක වගේ කියන්නේ. ඊට අමතරව අපි රට පුරාවට මේ වෙනකොට අපේ රජය අපේ අයවැයෙන් 100%ක අසන මුදලක් වෙන් කළා කියනවා. අතීතයේ අධ්‍යාපනයට වෙන් කර මුදලට වඩා ඒක විශාල මුදලක්. ඊට වැඩි 50%කින් පමණ වැඩි කරලා අධ්‍යාපනයට මුදල් වෙන් කළා. අදට රටේ අයවැයෙන් වැඩිම ප්‍රමාණයක් අපි වෙන් කරන්නේ අයවැයෙන් වෙන් කරන්නේ අධ්‍යාපනයට. දරුවන්ගේ අධ්‍යාපනය ගැන අනිවාර්යයෙන්ම රජයක් හැටියට අපි උපෝපත්තිය දීලා තියෙනවා. මේ වසරේ තිබුණා දේශපාලන අභූතය නිසා ගුවා දේවල් අපට ආරම්භ කරපු ව්‍යාපෘති මේ වසරේ අධ්‍යාපන අංශයෙන් පවණක් නැහැ. අනිකුත් තුඟා පංශවලින් මේ ප්‍රදේශවල ඒවා සම්පූර්ණ කරගන්න බැරි වුණා. මිලියන 300ක් විතර මම කැලණියට වෙන් කරපු සල්ලි ආපහු ගියා. ඒ සල්ලි ආපහු මේ අවුරුද්දේ සල්ලි වලින් අපට යොදාගන්න සිද්ධ වුණා. ඒ වගේ ප්‍රශ්න ඇති වුණා මේ වසරේ ඔක්තෝබර් වලින් පස්සේ ඇති වුණු දේශපාලන අරගලයේ අභූතය හරහා. නමුත් මේ වසරේ තව ගැලණිය ආසනයේට මිලියන 450කට වැඩි මුදලක් වෙන් කළා කියනවා. යන්ත්‍ර පහසුකම් සහ මේ සම්බන්ධන කටයුතු අදා පාසල් වලට වෙන් කරපු මිලියන 180කට අමතරව ඊට අමතරව සෑම රැකියා වලට තව මිලියන 50ක් පමණ ගොඩනැගිලි ද්‍රව්‍ය ආදී ලබා දී තව මිලියන 50ක් පමණ ඒ ආකාරයට මිලියන 500කට අධික මුදලක් අපේ ආණ්ඩුවේ වෙනුවෙන් මේ කොටසෙන් අපි වෙන් කරලා තියෙනවා. මේ කාලය ඇතුළත මේ අවුරුද්ද අවසානයේ ඉස්සෙල්ලා අපි ඉලක්ක කරන්න ඕනේ. ඒ ආකාරයට අපි ප්‍රදේශයට ජනතාවට ප්‍රදේශයේ ජීවත් වෙන දරුවන්ට හැම කෙනාගේම සුපසාරදේ වෙනුවෙන් අපිට පුළුවන් නැවලින් මම හිතන්නේ මෑත අතීතයේ නොවන තරම් විශාල මුදලක් යන්ත්‍ර පහසුකම් සඳහා ඒ ආරෙන්න ජීවනෝපාය ගොඩනගා ගැනීමට හැම ආශයෙන්ම මේ කොටසදී අපි වෙන් කරා. ඒක හින්දා අපි විදුහල්පතිතුමිය ආපු කාලේ තමයි මම දැන් මමත් දැල්ලියට ආයේ මමත් අවුරුදු තුනක් පමණ දැල්ලියේ දැන් අසුරු කරනවා. දැල්ලියේ ජනතාව පාට පක්ෂ බේදයෙන් තොරව අපට දැන් ඥාතිය වගේ තමයි. ඒක හින්දා අපි හම්බ වෙන ජනතාවටත් දේශපාලනේ කරන්නේ නැහැ කිසිම කෙනෙක්ට. අපි පාටපත් වේදිකේ තොරව හැම කෙනාටම උදව් කරනවා. මේ ගානදා ඉදිරියටත් මේ පාසල් වලට අපේ යමක් කරෙන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම ඒක කරලා දෙනවා. මේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ ප්‍රදේශයේ දරුවන් ජීවත් වෙන්නේ ඉතාම සුන්දර පරිසරයක ප්‍රදේශයේ ගමන් කරන අපේ තීරණ අම්බක් කැම්වල 50%ක් පමණ ප්‍රදේශයේ තියෙන්නේ කුඩා නිවාස අනවසර නිවාස එවගේ ජීවිතයේ දුෂ්කරයි. ඒකත් අපි අනිවාර්යයෙන්ම ප්‍රමුඛත්වයක් දෙන්න ඕනේ මේ දරුවන්ගේ අනාගතය ගැන සලබලන්. අපි ඒ ගැන හැම වෙලේම අමතක නොකර අවශ්‍ය ප්‍රමාණයට අවධානය යොමු කරන්න බෙදලා ඉන්නවා කියන එක මම මේ ස්ථානයේ කියනවා. ඔබ වහන්සේ කියපු ආකාරයට ඉදිරියට දේශපාලනයේ මම ආවේ සාම්ප්‍රදායේ දේශපාලනයව කරගන්න බලාගෙන ඉඳෙවි. යමක් ජනතාවෙන් කරන්න තමයි අවශ්‍ය. ඉතින්දේ කැපී මත ඉදිරියට මම දේශපාලන කරන ප්‍රදේශයේ සුබසාධනෙ ගොඩනගාගෙන අපි ජනතාවට ශක්තිය දෙන්න වැඩ කරමු. විවෘතුනි තරහ වෙන්නපත් ඒ බොන්න නම් ඉන්න හම් වෙන්නේ නැහැ. තව ඉස්කෝලේකට යන්න තියෙනවා. කලින් ඉස්කෝලේලු අමුතුවෙන් තේරු අමාරුවේ තේරු කියන එක ගත්තේ. ඒකට අපට අවසර දෙන්න දැන් ඊළඟ ස්ථානෙට යන්න ඕනේ. ළඟින් එන්නේ